தமிழர் ஹெச்டி கனடாவின் இன்றைய முக்கிய செய்திகள். இலங்கை செய்திகள். இலங்கையில் லைகாவின் முதல் திரைப்படம் தொடர்பான செய்தி வெளியானது. லைகா நிறுவனம் தனது திரைப்பட தயாரிப்பு நிறுவனமான லைகா புரொடக்ஷன் நிறுவனத்தை இலங்கையில் அங்குரார்ப்பணம் செய்துள்ள நிலையில் அதன் முதல் திரைப்படம் குறித்த செய்தி தற்போது வெளியாகியுள்ளது. அந்த வகையில் இலங்கை கிரிக்கெட் அணியின் சிறந்த பந்து வீச்சாளர்களான லசித் மலிங்கவின் வாழ்க்கை வரலாறு படமாக உள்ளதாக அறிவிக்கப்பட்டுள்ளது. மேலும் இந்த படத்திற்கு லசித் யோக கிங் என பெயரிடப்பட்டுள்ளது. தாஜ் சமுத்ரா நட்சத்திர ஹோட்டலில் இடம்பெற்ற அங்குரார்ப்பண நிகழ்விலேயே இது அறிவிக்கப்பட்டுள்ளது. அப்பே நம அரகினகியப்போ அப்பே யோககின் பிலிபந்தவ சித்திரபட்டே ஹதன்னட லைகா ப்ரொடக்ஷன்ஸ் வெனுவின் வககீம பாரகத்து அத்யக்ஷவரயா. இன்றைய தினம் லைகா தயாரிப்பு நிறுவனத்தின் ஊடாக முதல் முறையாக தங்களுடைய சினிமா தயாரிப்புக்குரிய முதலாக தெரிவு செய்யப்பட்ட இலங்கையின் சர்வதேச விருதினை பெற்ற இயக்குனரான திரு විලාසිතා ශිල්පියා කියන්නේ ඔහු ක්‍රීඩකෙක් වගේම ඔහු ෆැෂන් එකක් ලෝකෙට මම හිතන්නේ ඔහු තමයි අපේ නිරූපණ ශිල්පියන්ගෙන් වඩාත්ම ලෝකේ ජයග්‍රහණය කරපු නිරූපණ ශිල්පියා. ඉතින් මම හිතන්නේ අපි නොදකින ලසිත් මාලිංගගේ ජීවිත කතාවේ අතුල්පත් අපි මේ මාලි කියන චිත්‍රපටියෙන් යෝගකින් කියන චිත්‍රපටියෙන් පෙන්වන්න උත්සාහ කරනවා. හොඳයි. මේ චිත්‍රපටයේ කවුද ලසිත් මාලිංග වෙනුවෙන් රඟපාන්නේ කියන එක කියන්න පුළුවන්ද මේ වෙද්දි? මම ඒක හරියටම මේ වෙලාවේ කියන්නේ නැහැ. හැබැයි ඒකට රඟපාන්නේ අපි ඇත්තටම ඉන්දියානු රංගන ශිල්පියෙක්. ඔහු අද මම හිතන්නේ මේ අවස්ථාවට පැමිණලා නැහැ. ඒ වගේම තව ශිල්පිනියක් අපි අද ඇවිල්ලා ඉන්න ඉන්දියානු ශිල්පිනියක්. ඇතුළු අනිත් චරිත වලට අපි ලංකාවේ ශිල්පීන් රාශියක් සහභාගී කරගන්න. හොඳයි. මේ හැමදෙනාම පිරිවරාගෙන ශ්‍රේණි අමරසේන් මහත්මිය, සනත් ගුණතිලක ප්‍රවීණ රංගදරයා, නදීකා ගුණසේකර, ඉසුරු ලොකු හිට්ටි ආරච්චි, කාර්මික ශිල්පීන් ලෙස රුවන් කොස්තා, ඩොනල්ඩ් ජයන්ත වැනි ශිල්පීන් පිරිවරාගෙන අපි හොඳ අත්වල සන්නාදයකින් ලසිත් මාලිංගට ඇරයුම් කරනවා මේ වේදිකාවට පැමිණෙන ලෙස. අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔබේ ජීවිත කතාව දකින්නට මේ වේදිකාවට එන්නේ යෝග කිං.
නම් ගොඩක් දේවල් තියෙනවා මාලිංග. ධෝනි බැලුවද? ධෝනි බැලුවේ නැහැ. කපිල් දේව බැලුවද? කපිල් දේව බැලුවෙත් නැහැ. එහෙනම් යෝගකින් බලන්න ලෑස්ති වෙන්න. මොකද හිතුනේ ඔබේ ජීවිත කතාව චිත්‍රපටයකට නැගෙනවයි කියන ආරංචිය ඒ ආරාධනාව ලැබුණා. මුලින්ම කියන්නම් අහ ප්‍රශ්න දෙකට ඉස්සෙල්ලාම මට මේ සම්බන්ධයෙන් කිව්වට පස්සේ මට ගොඩක් මා පුෂ්කරා ඒ දෙක බලන්න කියලා. හැබැයි මං ඒ ලයිව් පුන පුනා කිව්වා මට ඒ දෙක බලලා මගේ කතාව ලියන්න උවමනාවක් නැහැ කියලා. ඉතින් ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. ඉතින් ඊට පස්සේ මං හිතනවා මාව මාලිග මැදට එන්න ඔබයි අද කතාවේ මේ කතාවේ වීරයා. මම හිතනවා මුලින්ම මේ මම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් ශිල්පිනී සියලු දෙනාම වගේ මෙතන ඉන්නවා. ඉතින් ඒ අතරින් ක්‍රීඩකෙක් විදියට මෙතෙන්ට එන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. ප්‍රධානම දේ තමයි මම හිතනවා පොඩි කාලේ මගේ තාත්තා මුලින්ම ඇහුවා ඇයි සෙල්ලම් කරන්න කියලා පොඩි කාලේ. ඉතින් මම කිව්වා ඒක මං ආසාවට සෙල්ලම් කරන්න කියලා. ඉතින් ටිකක් ලොකු වෙනකොට මගෙන් ඇහුවා ඇයි තාම සෙල්ලම් කරන්නේ. එතකොට මම හිතුවා මට යම්කිසි හැකියාවක් තියෙන ඒක නිසා මාව ගන්න නිසා මම සෙල්ලම් කරනවා කියලා. හැබැයි ජාතික කණ්ඩායම ආවට පස්සේ මගෙන් ඇහුවා දැන් සෙල්ලම් කරන්නේ ඇයි කියලා. ඉතින් ගොඩක් ප්‍රශ්න මැද්දේ හැමෝම රට වෙනුවෙන් සෙල්ලම් කරනකොට මම රැකියාවක් විදියට දැනගන්න කොහොමද මම මේ ගමන ආවේ? ඒ වගේම මේ ගමනේදී මම කොතනද වැටෙන්නේ හැදී මම වටන්න හැදී කොතනද? ඒ හැමදේම මම නැගිටේ කොහොමද කියලා ඒ හැමදේමත් එක්ක මම හිතනවා හොඳ අර්ථවත් සහ දැනුමින් වැදගත් යම් කිසි දෙයක් තව ඉගෙන ගන්න පුළුවන් සහ ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩාවෙන් සහ තමගේ ජීවිතයේ එන උස් පහත්යෙන් හඳුනගෙන කොහොමද ඒවට පිළිතුරු දෙන්නේ කියන එක හොයාගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් ඒක තමයි ප්‍රධානම අරමුණ. ලසිත් මාලිග කියන ක්‍රීඩකයාව අපි දැනගෙන හිටියා. මේ දර්ශනයක් තියෙන මේ සංවේදී මිනිසාව අපිට දකින්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා ඔහුගේ කතන්දරය හරහා. එහෙමනම් ඔන්න ප්‍රියන්ත ගොළුමගේ ඔබට අති විශාල අභියෝගයක් තියෙන්නේ, ලේසි පහසු අභියෝගයක් නෙවෙයි මේ තියෙන්නේ. අපේ ආරාධිතයන්ව මේ කටයුත්තට සම්මේ මුල්ගල් තබන්නට ආරාධනා කරන්න කලින් මේ අභියෝගය ජය ගන්න ලයිකා සමාගමත් එක්ක ඔබේ සූදානම ගැන වචනයක් හරි කියන්න. මේ වගේ චිත්‍රපට කරලා තියෙන එක ගැන, ඒ කියන්නේ ධෝනි කපිල් ජර්සි වගේ චිත්‍රපටි අපි දැකලා තියෙනවා ලංකා ප්‍රේක්ෂකයෝ ලෝකයාම ප්‍රේක්ෂකයින්. එතකොට අභියෝගය තමයි අපේ වගේ රටක ඉඳගෙන අපි කොහොමද ඒ වගේ චිත්‍රපටි ඊට එහාට ගිය චිත්‍රපටි අපි කරන්නේ කොහොමද කියන එක. හැබැයි මම හැමතිස්සෙම ආසයි අලුත් දේවල් අත්දැක බලන්න සහ අලුත් අත්දැකීම් ලබා ගන්න. ඉතින් මම දැන් තාක්ෂණයට මම ගොඩක් කැමතියි. දැන් මේ ධෝනි චිත්‍රපටි කරන යුගයටත් වැඩිය තාක්ෂණය දැන් දියුණුයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලංකාවට ඇත්තටම ඒ තාක්ෂණය උපයෝගී කරගෙන ඉතාමත් හොඳ චිත්‍රපටියක් හදලා ප්‍රේක්ෂකයන්ට උදන්න. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ඇත්තටම ලයික සමාගමේ සුභාෂ්කර මහත්මයාගේ මේ අභිප්‍රාය වෙලා තියෙන්නේ හොඳ චිත්‍රපටි හදනවා වගේම ලංකාවේ සිනමාව ජාත්‍යන්තරට ගෙනියන්න. අපි දැන් ඇත්තටම ගොඩක් වෙලාවට අපේ රටේ අපි චිත්‍රපටි කරලා අපි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෙනවා. හැබැයි අතිශයින් දක්ෂ ශිල්පීන් ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණයේ ගෙද ගෙනිය ගන්න බැරුව ඉන්න වෙලාවත තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න. හොඳයි, එහෙමනම් ඒ ව්‍යාපෘතිය රාජා සුභාෂ්කරන් මැතිතුමිට එක්කම අද
මේ උත්සව සභාවට සපැමිණි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මැතිතුමිටත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපල් චන්ද්‍රරත්න මැතිතුමිටත් ලයිකා සමූහයේ නියෝජ්‍ය සභාපති ප්‍රේම් ශිවසාමි මැතිතුමිටත් ලයිකා ප්‍රොඩක්ෂන් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටෙඩ් කොළඹගේ இணங்கின்ற எங்களுடைய நாட்டின் சரம் முதலாவதாக கை கோர்க்கின்ற யோக கிங் திரைப்படத்தின் குழுவினருக்கு கிளப் போர்டினை உத்தியோகபூர்வமாக வழங்கி இந்த தருணத்தில் அந்த திரைப்பட குழுவுக்கு வாழ்த்துக்களை தெரிவித்து யோக கிங்கினை இனிதே ஆரம்பிக்கின்றார்கள். அப்ப பிரியந்த குழம்புகே அத்தியட்சவரையாட்டு அறிவும் கரணும் இதிரேட்டு என்னடாய் கேல சபாபதி துமான் அதீன் මේ හැම දෙනාම සාක්ෂි කරගෙන එන්නේ ඉදිරියට හොඳ අත්පොල සන්නාදයක් දෙමු ලයිකා මේ